අයිබෝවන් සැමට කලින් හරිදේ හරියටම ගෙනෙන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. දවස් 15කට ස්ත්‍රී දූෂණ 142ක් ළමා ප්‍රයෝජන 54ක් සජිත්ගෙන් පාර්ලිමේන්තුවේදී හෙළිදරව්වක් නීති දැඩි කරන්න පියවර ගන්නවා ඇමති චමල්ගෙන් පිළිතුරු තමා කෙරෙහි විශ්වාසය තබා ශක්තිමත් රාජ්‍යයක් ගොඩනගන්න සහය දෙන්න ජනපතිගෙන් ඉල්ලීමක් එජාප නවසන්ධානය හංසයාසලකුණින් තරඟ වැදීමට එකඟ වෙයි අවසන් තීරණය මැතිවරණ කොමිසමේ සභාපති අතේ තිහ ඇල ඉරක් එක ජිනීවා මානව හිමිකම් යෝජනාවට සම අනුග්‍රහකත්වය ලබා නොදීමට තීරණය කළ බව අගමැති කියයි මේ තීරණය අත්නොමතික තීරණයක් හිටපු විදේශ ඇමති මංගල පවසයි කොරෝනා ආසාදනයේ වී සුව වූ චීන ජාතික කාන්තාව IDH රෝහලට සමුදීමෙන් අනතුරුව අද පස්සරුවේ දිවයිනටත් සමුදී චීනයේ බලා පිටත් වෙයයි ප්‍රථමයෙන් දේශීය පුවත් COVID-19 වෛරසය ආසාදනය වීමෙන් IDH උණ රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි චීන ජාතික කාන්තාව සම්පූර්ණ සුවය ලබා අද පෙරවරුවේ රෝහලින් පිටව ගියා. මේ අතර අදාළ වෛරසය හේතුවෙන් පුද්ගලින් 2012 දිනක මියගොස් ඇති අතර ආසාදනය වී ඇති සංඛ්‍යාව 75291ක්. නව කොරෝනා වෛරසය හෙවත් COVID-19 වෛරසය ආසාදනය වී IDH උණරෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි චීන ජාතික කාන්තාව සම්පූර්ණ සුවය ලැබීම හේතුවෙන් අද දින එම රෝහලින් පිටව ගියා. මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මියද එක් වූ අතර ඇය චීන ජාතික කාන්තාවට මල් කලබක් දී සුබ පැතුම් එක් කර සිටියා. පසුව ලෝයන් මහත්මිය රෝහලේ පිහිටි බුදු මැදිර වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වුණා. සංචාරය සඳහා දිවයිනට පැමිණ සිටි මෙම කාන්තාව ජනවාරි 25 වනදා IDH රෝහලට ඇතුළත් කෙරුණු අතර ඉන් දින දෙකකට පසුව ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කරගත්තා. I will come again to get the card. I am not as a patient, as a friend of yours. I like you, like all the nurses here. Thank you. Thank you. 我也希望我有能力为所有的医护人员做一点事情。 I also wish I had the ability to do something for all the medical staff. 谢谢。 ඇත්තටම ඇයට තිබුණේ ඉතාමත් භයානක තත්ත්වයේ කොරෝනා රෝග තත්ත්වයක් නෙවෙයි. දින 5-6 දී ඇයට විවිධාකාරයේ රෝග ලක්ෂණ තිබුණා. ඒ සඳහා අපි කරන්න පුළුවන් අර රෝග ලක්ෂණ පාලනය කිරීම සඳහා කරන්න පුළුවන් ප්‍රතිකාර සියල්ල සිදු කරා. සති 3ක පමණ කාලයක් මේ රෝගියාව රෝහලේ තියාගැනීමට අපිට සිද්ධ වුණේ ඇයගේ ශරීරයෙන් වෛරසය සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා කියලා තහවුරු කර ගැනීම සඳහා කරන අවශ්‍ය පරීක්ෂණ තිබිච්ච නිසා. මේ වන විට ඇගේ වෛරසය සම්පූර්ණයෙන්ම ශරීරයෙන් ඉවත් වෙලා කියලා අපි තහවුරු කරගෙන තියෙනවා. නිසා ඇය තවදුරටත් අනිත් පුද්ගලයන්ට රෝගය බෝ කරන්න පුළුවන් තත්ත්වයක ඉන්න පුද්ගලෙක් නෙවෙයි සම්පූර්ණයෙන්ම සුවය ලබලා තියෙන්නේ. මේ නිසා අද දින ඇය චීනය බලා පිටත් වෙනවා. මේ සඳහා ඖෂධ විශේෂ ඖෂධ නෑ. ඇත්තටම මේ සඳහා දැනට විශේෂ ඖෂධයක් සොයාගෙන නැහැ. දැනට අපිට භාවිතයේ පවතින ඖෂධ කීපයක් තියෙනවා වෛරස් රෝග සඳහා. එයින් එක් ඖෂධයක් අපි මුලදීම මේ කාන්තාවට පාවිච්චි කරා. කොරෝනා වෛරසය හැදිලා ආපු රෝගියාව මේ රටේ කිසිම කෙනෙකුට නැවත රෝගය බෝ වෙන තත්ත්වයෙන් වළක්වලා ඒ රෝගියාවත් සුවපත් කරලා නැවත චීනයට යන්නට අපට ඒ කටයුත්ත කරන්න පුළුවන් වීම ගැන අපි රටක් විදිහට සෞඛ්‍ය අමාත්‍යාංශයේ විදිහට අපි බොහෝම සතුටු වෙනවා. ස්තුතිවන්ත වෙන්න ඕනේ අපේ රටේ ජනාධිපතිතුමාට. ඒ වගේම
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ලබා දීපු උපදෙස් හා මැදිහත්වීමට අපි අපේ ගෞරවය පුද කරන්නට ඕනි රජයක් විදිහට ඒ නිවැරදි නායකත්වය නිසා තමයි මං හිතන්නේ අලමුව මේ කටයුත්තෙන් මේ රට ගලව ගන්න පුළුවන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජයසිංහ මැතිතුමා මේ සම්බන්ධයෙන් සියලුම තාක්ෂණික කණ්ඩායම් කැඳවලා මේ රෝගය මේ රටේ පැතිරීම වළක්වීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ඒ ගැනීම තුල මේ රෝගය ලංකාවේ පැතිරී යාම වළක්වීමට අපට පුළුවන්කම ලැබුණා කටයුතු කරගෙන යන්න. අපි ඉදිරියට මේ රෝගය ලංකාවට එහෙම නැවැත්වන්නට අපි ගත්තේ සියලු ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත් කරමින් ඒ සම්බන්ධයෙන් නිතිපතා ඇගයීම් ලක් කරමින් ඒට අවශ්‍ය කණ්ඩායම් කැඳවමින් රජයක් විදිහට ඕගින් ලංකාවට එහෙම නැවැත්වීමට තවදුරටත් ශක්තිමත් කරමින් කටයුතු කරන නිසා තමයි අපට එක රෝගියක් ලංකාවට එමත් රෝගියා IDH උණරෝහලෙන් පිටත්ව ගිය චීන ජාතික කාන්තාව කටුනායක අන්තර්ජාතික ගුවන්තොට වලින් අද දිවයිනෙන් පිටත්ව ගියා. මේ අතර නව කොරෝනා වෛරසය සමග සටන් බදින චීනය වෙනුවෙන් පෙනී සිටි ශ්‍රී ලාංකික ජනතාවට එරටින් විශේෂ ස්තුතියක් පිරිනමා තිබෙනවා. තම රට මුහුණ පා ඇති දැඩි බලපෑම් හමුවේ ශ්‍රී ලංකාව චීනයේ සැබෑ මිතුරු රාජ්‍යයක් ලෙස ළඟින් සිටි බවයි බීචින් සරසවියේ විදේශ භාෂා පිළිබඳ හදාරන සිසු සිසුවියන් සඳහන් කර සිටින්නේ. ඔවුන් විසින් ශ්‍රී ලංකාව තම රටට දැක්වූ සහාය කීමින් පළ කර තිබූ ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ මෙලෙස සටහන් ව තිබුණා. එමෙන්ම නව කොරෝනා වෛරසය ආසාදිතයන් වාර්තාවීම හේතුවෙන් ජපානයේ යොකොහාමා වරාය ආශ්‍රිතව නැම්කුරම්ලා තිබූ ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ නිරෝධායන ක්‍රියාවලිය අවසන් වී තිබෙනවා. ඒ අනුව වෛරසය ආසාදනය වූ බවට තහවුරු වී නොමැති පළමු මගින් කණ්ඩායම ලෙස මගින් 70කට ආසන්න පිරිසක් අද දිනේ නෞකාවෙන් ඉවත් කළ බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙවන විට කොවිඩ් වෛරසය පුද්ගලින් 75,000කට අධික පිරිසකට ආසාදනය වී තිබෙනවා. එමෙන්ම ලොව පුරා කොවිඩ් වෛරසය බැලදීමෙන් පුද්ගලින් 2012 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මේ අතර කොවිඩ් වෛරසය වලදී ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව 14,908 දෙනෙකු ඉන් සම්පූර්ණයෙන් සුවය ලබා මෙවන විට රෝහල් වලින් පිටව ගොස් ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ. එළඹෙන මහමැතිවරණය සඳහා හංසයා ලකුණින් තරඟ කිරීමට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය අද රැස් වූ ප්‍රත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණ තිබෙනවා. කෙසේ වෙතත් සලකුණ පිළිබඳ අවසන් තීරණය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සමගද සාකච්ඡා කොට ප්‍රකාශයට පත්කරන බවයි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළේ. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රත්‍යාධිකාරී මණ්ඩලය අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රැස් වුණා. ඒ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉදිරි මහමැතිවරණයේදී තරඟ වදින නව සන්ධානයේ ලාංඡනය සහ එහි සංවිධාන කටයුතු පිළිබඳව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් අතර පැවති පරස්පර විරෝධී මත හේතුවෙන් නව සන්ධානය ගොඩනැගීම දිනෙන් දිනම කල් ගියා. මේ වන විට නව සන්ධානයේ ලකුණ සඳහා එක්සත් ජාතික පක්ෂයේ පවතින ලාංඡනය වන අලියා ලකුණද පසුගිය මැතිවරණ කිහිපයක් සඳහාම භාවිතා කළ හංසයා ලකුණ සහ හදවත මෙන්ම රාජලියා ලකුණ සහ තවත් ලාංඡන කිහිපයක්ම යෝජනා වී තිබෙනවා. අවස්ථාව කිහිපයකදීම අවසන් තීරණයකට එළඹීම සඳහා එක්සත් ජාතික පක්ෂ ක්‍රියාධිකාරී මණ්ඩලය රැස් වී මීට පෙරද සාකච්ඡාවට කිහිපයක්ම පැවැත්වූ අතර ඒ සෑම සාකච්ඡාවක්ම අවසන් වූයේ එකඟතාවයකින් තොරවයි. කෙසේ වෙතත් නව සන්ධානය සමගී ජනබලවේගය නමින් ගොඩනැගීමට එහි නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර පසුගියදා පැවති සාකච්ඡාවේදී තීරණය කර තිබෙනවා. ඒ අනුව අද පැවති ක්‍රියාධිකාරී මණ්ඩලයේදී ඉදිරි මහමැතිවරණයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නායකත්වයේ දරන සමගී ජනබලවේගය යටතේ තරඟ කිරීමට අනුමැතිය ලබා දී තිබෙනවා. කෙසේ වෙතත් මැතිවරණය සඳහා ඉදිරිපත් වන ලකුණ සම්බන්ධයෙන් අවසන් තීරණය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සමග සාකච්ඡා කර ගන්නා බවයි ක්‍රියාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළේ. දහ දෙනාගෙන් කමිටුව රනිල් වික්‍රමසිංහ මැතිතුමායි සජිත් ප්‍රේමදාස මැතිතුමා එක්ක කතා කරා. ඒ තීන්දුව මතම ඉදිරියට කටයුතු කරන්න අද සාකච්ඡා කරා. තීන්දුව වෙනස් වෙලා නැහැ. අපි ඉදිරියට යනවා සම්දානෙත් එක්ක. කොහොමද අදත් ප්‍රශ්න විසඳුන්නේ නැද්ද මහලිකම්තුමා? සම්බන්ධව තීරණයක් ගන්න කමිටුවක් පත් කරා. ඒ දහ දෙනාගේ කමිටුවේ තීන්දුව අද ප්‍රත්‍යාධිකාරී මණ්ඩල ඉදිරිපත් කරා. විවිධ අදහස් ආවත් ඒ කමිටුවේ තීන්දුව
කෘත්‍යාධිකාරී මණ්ඩලය පිළිගත්තා. ඒක මතක තීන්දුව කරා සම්දානෙන් තරම් කරන්නත්. ඒ වගේම සලකුණ සම්බන්ධ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක අපි निराකර කර ගන්නවා ඉතුරු දින දෙක ඇතුළත. අලියානේ පොදු ලකුණකින් එන්න තීන්දුව කළා. යම් මෑ එක එක කතා කියනවා. ඉතින් ඒ වච්චර හොඳ ඒවා නෙමෙයි. අපිට හිතනවා මේගොල්ල ආණ්ඩුවේ කොන්ත්‍රාත් කරලාද කියලා. කවුද ඒ? කියන්න ඕනේ. හොඳයි. හරි. දැන් ගෙළු දෙනාම එකඟ වෙලා තියෙන්නේ විශේෂයෙන්ම අලියා ලකුණෝ හංසයා ලකුණ. නමුත් දැන් හංසයා පිළිබඳව තමයි හංසයා ලබා ගැනීම පිළිබඳව තමයි සාකච්ඡා කරන්නේ. නම යන්නේ සමගි ජන බලවේගය කියන එක තමයි දැනට කතා කරලා තියෙන්නේ. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ නැවතත් තීරණය කෙරුවා සන්ධානයෙන් ඡන්දය ඉල්ලන්න. පාර්ලිමේන්තු මැතිවරණයේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වය යටතේ සන්ධානයෙන් ඉල්ලන්න ඒ තීරණයක් ගත්තා. එතකොට මේකට අලියත් ඉල්ලලා තිබ්බනේ පන්තිවරු කිහිප. නැහැනේ දැන් අපි තීරණයක් අරගෙන තිබ්බේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් අලියා දෙන්න බැහැයි කියලා කිව්වා පක්ෂයෙන් සන්ධානයට. ඒක නිසා තමයි හංසයා ගන්න කියලා අපි තීරණය ගත්තේ. මංගලමෙතුමා කොහොමද අදහස? ඊට පස්සෙම සජ්ජාතික පක්ෂයේ ප්‍රමුඛත්වයෙන් සමගි ජනතා බලවේගය අරහා ඊළඟ මැතිවරණයේ තරඟ කළ යුතුයි කියන යෝජනාව අද යලිවතාවක් විධායක කමිටුවේදී සම්මත වුණා. නමුත් ඒ ලකුණ සම්බන්ධයෙන් ලබා ගැනීම සම්බන්ධයෙන් කටයුතු කරන්න පුළුවන් වෙන්නේ ආණ්ඩුව විසරව හැරපු අවස්ථාවේ පමණයි. අනේ නිසා ඒ ලකුණ සම්බන්ධයෙන් අපි ආණ්ඩුව විසරවපු ගමම් හංසයා ලකුණ මේ සන්ධානයේ ලකුණ කර ගැනීමට අපි කටයුතු කරනවා. ඔබතුමාට කොච්චර ආසන ප්‍රමාණයක් ගන්න පුළුවන් වේද? අනේ මං සාස්ත්‍ර කියන්නේ. දැන් මෛත්‍රීපාල සිසේන ජනාධිපතිතුමත් ඉන්නවා සන්ධානය ඇතුලේ රාජපක්ෂ මහත්තුත් එක්ක. ඉතින් ඒව ඉතින් අපේ ප්‍රශ්න නෙවෙයිනේ. ඒක ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක්. ඔක්කොම කිව්වේ මන්නේ සියලු දෙනා එකට එකතු වෙලා තමයි කටයුතු කරන්නේ. එහෙම නැතුව වෙනත් ආකාරයකට අපි කටයුතු කරන්නේ නැහැ. ඔබතුමාත් රාජපක්ෂ වරුන්ට එකතු වෙනවා කියලා තමයි කියන්නේ කට්ටිය. මම ඒකට උත්තරයක් දුන්නානේ. අනුර කුමාර එක්සත් ජාතිපක්ෂයට එන්නෙත් නැහැ. මම වෙන කොහෙවත් යන්නෙත් නැහැ. කලබල වෙන්න ඕනේ නැහැ. මේ පෞද්ගලික මතය නම් අපි අලියාගෙන් තරම් කරන්න ඕනේ කියන මතය තමයි මං ඉන්නේ. නමුත් මේක අපි සියලුම කට්ටිය කතා වෙලා සාකච්ඡා කළා. දැන් තීරණයක් ගත්තා ඉදිරියේදී හංසයත් එක්ක එකතු වෙලා යන්න. කිසිම ගැටලුවක් නැහැ. කිසිම ගැටලුවක් නැහැ. අද සියලුම දෙනා එකඟ වුණා. කිසිම ගැටලුවක් නැතුව සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාගේ මගේ ජන බලවේගය හරහා රංජිත් මද්දුම් බණ්ඩාර මහත්මයාගේ ලේකම් ධූරයෙන් පුළුල් සන්ධානයකින් මේ ඡන්දයට තරඟ වදිනවා විතරක් නෙවෙයි අපිට දැඩි විශ්වාසයක් තියෙනවා මේ ආණ්ඩුව දැන් මේගෙන යන වැඩපිළිවෙලත් එක්ක අපිට 113 ගණ්ඩක් සමහර විට පුළුවන් වෙයි. අද දිනේදී ගරු පක්ෂ නායකතුමා ඉල්ලීමක් කරා ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාට ගරු රංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමාව සන්ධානී ලේකම්වරයා හැටියට නිල වශයෙන් නම් කරන්න කියන එක ඒක කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සිද්ධ වුණා. සමහර මන්ත්‍රීවරු කිව්වා අලියාගෙන් ඉල්ලන එක වඩාත් සුබදායි කියලා. නමුත් බහුතරයක් කියා සිටියේ ඊයේ දිනේදී ගත්ත තීන්දුව මත කටයුතු කරන්න කියන කාරණේ. දැනට තීන්දුව වෙලා තියෙන්නේ හංස ලකුණෙන් තරඟ කරනවා කියන එක. හැමෝගෙම වැඩි කැමැත්ත තියෙන්නේ අලියා ඒකට ලකුණ ගන්න. නමුත් අලියා ලබා දීමේදී යම් ප්‍රශ්නයක් තියෙනවා කියන එක දැනගන්නට ලැබුණා. මොකද ඒක අලියා ලකුණ අවදානමකට ලක් වෙනා පක්ෂකින් පක්ෂයකට යනකොට කියලා. ඒ කියන්නේ ඔබතුමාගේ ප්‍රශ්නේ තව දිග්ගැස්සෙනවා. ප්‍රශ්නයක් නැහැ දිග්ගැස්සෙන්න. තත්ත්වය ඉතා හොඳයි. සියල්ල එකක වුණා. පොදුවේ සියලු දෙනාගේ එකගත්වය අනුව සමගිය බලවේගෙන අපි නවත් ඒ සමගිය පාවිච්චි කරලා ඉදිරියට අරගෙන තමයි අපි කතා කරේ. එමතුමා ලකුණ කොහමද? ලකුණ අපි මේ වෙනකොට මැතිවරණ කොමසත් එක්ක සාකච්ඡා කරන්න ඕනේ.
නීත්‍යානුකූල භාවය අපි තීන්දුව කරාට පස්සේ ඔබතුමාට දැනුවත් කරන්නම් හෙට වෙනකොට ලකුණ. වෙන්න පුළුවන් හංසය වෙන්න පුළුවන් අලියා වෙන්න පුළුවන් අපි බලමු මැතිවරණ කොමසත් තුමත් එක්ක සාකච්ඡා කරලා. අවද කවද වගේ හම්බේද ඔය ලකුණ හරියටම ස්ථිරව. හෙට දෙන්නම් මල්ලි වාදිස් වෙන්න එපා. ඉන්නකෝ. ආද ආ වස්තුවේ. හෙට දෙන්න අනිවාර්යයෙන්ම. සර් මොකද උනේ අද? අද කෘත්‍යාධිකාරී මණ්ඩලයට මේ ප්‍රශ්න සමතේකට පත් කිරීම සඳහා පත් කරපු දසපුජ්‍යල කමිටුවේ නිර්දේශයන් ඉදිරිපත් කරා. ඒ අනුව ඉදිරියට කටයුතු කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයක් ගත්තා. අජිත් ප්‍රේමදාස මහතා අද සාහිමයට පත් වුණාද මේ සාකච්ඡාව සම්බන්ධයෙන්? ඔව් ඊතුමත් සාහිමයට පත් වෙලා තියෙනවා හැමෝම සාහිමයට පත් වෙලා ඉන්නවා. අධිකරණයේ ස්වාධීනත්වයේ ජනතාවගේ යහපත වෙනුවෙන් සාධාරණව ක්‍රියාවට නංවඩු ඇති බව තම විශ්වාසයේයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. අද පෙරවරුවේ පැවති උත්සවයකට එක්වමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් පොරොන්දු ඉටු කිරීමට තම දුරකාලය තුළ කැපවන බවයි. රට හදන සෞභාග්‍ය දැක්මෙහි තවත් අධිරක් ක්‍රියාවට නංවමින් විකල්ප සහ ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ඇරඹුණා. ජනතාව මට කිව්වේ කිසිම දෙයක් අවශ්‍ය නැහැ අපිට අපේ රට ආරක්ෂිත රටක් බවට නැවතපත් කරලා දෙන්නට කියලා. මම තමුන්නාන්සලාට කියන්නට කැමති පසුගිය මාස 3 ඇතුළත අපි අපේ රටේ ආරක්ෂක අංශවලට ලැබිය යුතු බලතල නොබියව පාවිච්චි කරන්නට මම අවසර දීලා තියෙනවා. සියලුම අංශවලට අපේ රටේ ඉන්න හොඳම ආරක්ෂක නිලධාරීන්ව අපි පත් කරලා තියෙනවා. රටේ බුද්ධි අංශ අපි ශක්තිමත් කරලා තිබෙනවා. ඒ බුද්ධි අංශවලට හොඳම නිලධාරීන්ව අපි පත් කරලා තිබෙනවා. ඒ නිසා මේ රටේ නැවතත් බෙදුම්වාදී ත්‍රස්තවාදයක් හෝ ආගමික අන්තවාදී ත්‍රස්තවාදයක් නැවතත් මේ රටේ බිහි වෙන්නට ඉඩ දෙන්නේ නැtei කියන එක මම තවුන්ඩාන්සලාට තහවුරු කරනවා. නිලධාරීන්ව ඒ වගේම CID එකේ FCID එකේ නිලධාරීන්ව විවිධ පක්ෂවල අපිත් එක්ක ඉන්න පක්ෂවල නායකයින්ව ගෙනල්ලා මොන නඩුද කියන්න කරන්න කියලා තීරණයක් ගන්නෙ නැහැ. අපි ආගමිනිස්තුමා ගැන විශාල විශ්වාසයක් තිබෙනවා. මම බලාපොරොත්තු වෙනවා එතුමා අධිකරණයේ ස්වාධීනත්වයක් නිසි අයුරු ජනතාවගේ යහපත සඳහා සාධාරණව පාවිච්චි කරයි කියලා. අපි නිදහස තිබීම රජයක දුර්වලතාවයක් හැටියට පාවිච්චි කරන්න එපා කියන එකත් මම මතක් කරන්නට වෙනවා. අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන සෑම අංගයක්ම අපි ඉදිරි කාලය තුළදී ඒ පොරොන්දු වන සියලු දෙයක්ම ඉටු කරනවා. ඒ ඉටු කරන්නට අවශ්‍ය ශක්තිමත් රජයක් අපිට අවශ්‍යයි. පසුගිය අවුරුදු 5 තුළ විශේෂයෙන්ම දානමවින් සංශෝධනය හරහා මේ රටේ පාලන තන්ත්‍රය අක්තිමත්ව තිබුණු ඒ ශක්තිය නැති කරලා තිබෙනවා. ජනාධිපතිතුමාටවත් පාර්ලිමේන්තුවටවත් අගමැතිතුමාටවත් ඒ අයගේ බලය තිබුණු ශක්තිය දුර්වල කරලා තිබෙනවා. තමුන්නාන්සලා එදා මා කෙරෙහි විශ්වාසය තියලා විශාල ජයග්‍රහණයක් අපිට ලබා දුන්නා. ඒ වගේම අපිට ශක්තිමත් රජයක් පිහිටවන්නට තමුන්නාන්සලාගේ ඒ සහයෝගය නැවතත් අපිට ලබා දෙන්න මෙන්න මම ඉල්ලා සිටිනවා. මගේ දූර කාලය තුල ඒ පස් අවුරුද්ද තුල මගේ මැතිවරණ ප්‍රකාශනයෙන් තමුන්නාන්සලාට පොරොන්දු වුණු සියලුම පොරොන්දු මා ඉටු කරනවායි කියන ප්‍රතිඥාව දෙමි. මෙම උත්සවයේ නඩතුරුව ජනාධිපතිවරයා ගලහ ප්‍රදේශයේ එළවලු ව්‍යාපාරිකයන් සමග කතා බහක නිරත වුණා. වෙළඳසල් කිහිපයකට ගොස් එළවලු මිල විමසූ ජනාධිපතිවරයා අධික මිල ගණන් වලට හේතු විමසා සිටියා. මේව කොහෙද? නරක් මට එවන්න කියන එක්සත් ජාතික පක්ෂය එක්ව තරඟ කළත් බෙදී වෙන්වී තරඟ කළත් තම කණ්ඩායම එළඹෙන මහමැතිවරණය ජයග්‍රහණය කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මිනිපේ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
අපිට ජනාධිපතිවරයා එකපිළිවෙල පොරොන්දු ඉදිරියට ගෙන යන තුනෙන් දෙකක බලයක් සහිත පාර්ලිමේන්තුවක් ලබා ගැනීම අපේ එකම එක අරමුණක් කියන එක අපි පැහැදිලි කරන්නේ. ඒක ජනතාවගේ වගකීමකුත්. ජනාධිපතිවරයා අපත් කරා පාර්ලිමේන්තුව තුනෙන් දෙක බලය ලබා ගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල අපිටත් කරන්න ඕනේ. ඒ සඳහා ජනතාව සූදානම්. පහුගිය කාලේ අද අධිවේගී මාර්ගයක් අපේ නුවරට එන්න ලෑස්ති කරා. ඒක වැඩ ආරම්භ කරා මම. නමුත් දැන් ඒක අතරමඟ නැවතිලා. ලකුණ එක 23 වෙනිදාට අරිනවා. ඔව් විරුද්ධ කරනවා අපි. ඒකේ ඉඳ සහෝදරවරුනි මේ වැඩපිළිවෙල අපි දියත් කරනවා. මේකෙදී තමුන්නාන්සේලාගේ සහයෝගය අපිට අවශ්‍යයි. එන මැතිවරණයේදී සහයෝගය අවශ්‍යයි. එක්සත් ජාතිපක්ෂය දෙකට බෙදෙනකොට අත්තවසි මේක ප්‍රජාතන්ත්‍රවාදීවට එක්තරා විදියක අකුණු පහරක්. පක්ෂය කැඩිලා වෙන් වෙලා යන එක. දේශපාලන පක්ෂයක් වශයෙන් අපි හිතුවත් අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි හිතනවා රටත් එක්ක ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන පිරිසක් වශයෙන් මේ අය බෙදෙන එකට වඩා මේ අය එක්කහු වෙලා අපිත් එක්ක සටන් කරනවා නම් තමයි අපි වඩාත් කැමති. මොකද අපිට මෙයාලා බෙදිලා ආවත් එකට ආවත් අපි සූදානම් අපිට පුළුවන් ඔවුන් පරාජය කරන්න කියන විශ්වාසය අපේ මන්ත්‍රී කණ්ඩායමලා අපේ පක්ෂයට තියෙනවා කියන එක මම මතක්. ජනවාරි මාස මුල් දින 15ට ස්ත්‍රී දූෂණ 142ක් සහ ළමා අපයෝජන 54ක් සිදු වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ මෙම ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ඉදිරියේදී මීට අදාළ නීති දැඩි කිරීමට පියවර ගන්නා බවයි. ගරු කථානායකතුමනි, පසුගිය 7 වන සිකුරාදා දින රජය විසින් පාර්ලිමේන්තුවට වාර්තා කරන ලද අන්දමට 2020 වසරේ පළමු දවස් 15 ඇතුළත පමණක් ස්ත්‍රී දූෂණ සිද්ධීන් 142ක්, බරපතල ලිංගික අපරාධ අපයෝජන සිද්ධීන් 42ක් සහ ළමා අපයෝජන සිද්ධීන් 54ක් ශ්‍රී ලංකා පොලිසියට වාර්තා වී තිබෙනවා. එම පැමිණිලි අතරින් ස්ත්‍රී දූෂණ සිද්ධීන් 78ක, බරපතල ලිංගික අපයෝජන සිද්ධීන් 21ක සහ ළමා අපයෝජන සිද්ධීන් 34ක පමණක් පොලිස් පරීක්ෂණ පවත්වා අවසන් කොට තිබෙනවා. එසේම විමර්ශන කටයුතු අවසන් වූ සිද්ධීන් සම්බන්ධව ඉදිරිපත් කොට ඇති සංඛ්‍යා ලේඛන පරීක්ෂා කිරීමේදී 2015 වසරට සාපේක්ෂව 2019 වසරේදී ස්ත්‍රී දූෂණ හා බරපතල ලිංගික අපයෝජන සිද්ධීන් 117.7%, ළමා අපචාර සම්බන්ධ සිද්ධීන් 127.6%, පහත වැටීමක් සිදු වී ඇති නමුත් 2020 වසරේ මුල් දින 15 තුළ වාර්තා වී ඇති සිද්ධීන් සංඛ්‍යාව අනුව පෙනී යන්නේ මේ බරපතල තත්ත්වයක් බවට වර්ධනය වෙමින් පවතින බවයි. ඒ වගේම ශ්‍රී ලංකා පොලිසිය විසින් අද දින නිකුත් කොට ඇති ආරක්ෂක තත්ත්ව වාර්තාව අනුව පසුගිය පැය 24ක කාලය තුළ පමණ ස්ත්‍රී දූෂණ හා ළමා අපචාර සිද්ධීන් 7ක් වාර්තා වෙලා තිබෙනවා. 2015 සිට 2019 වසර දක්වා වූ දත්ත විශ්ලේෂණය කිරීමේදී පහත අපරාධවල පැහැදිලි අඩුවීමක් සිදු වී ඇති බව නිරීක්ෂණය වේ. කියන්නේ 2015, 16, 17, 18, 19 කාන්තා ළමා අපචාර මැඩ පැවැත්වීම සඳහා පාර්ශ්වදන් ක්‍රියාමාර්ග ගෙන ඇත. ළමා කාන්තා අපරාධ නිවාරණය සඳහා ශ්‍රී ලංකා පොලිසියේ ළමා කාන්තා අපයෝජන කොට්ටාස කාර්යාංශ 44 හා පොලිස් ස්ථාන ඒකක 498ක් සවිබල ගන්වා ඇති අතර ළමා කාන්තා අපරාධ විමර්ශන කටයුතු සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් ලා දේශීය හා විදේශීය නිලධාරිනියන් අනුයුක්ත කර විමර්ශන කටයුතු සිදු කරන අතර ඉහත අපරාධ නිවාරණය කිරීමේ කටයුතුද සිදු කරනු ලබයි. සාමාන්‍ය සමාජයේ ඒව වැළැක්වීම සඳහා අපි දැනුවත් කරවීම සිදු කරගෙන යනවා. දඬුවම වැඩි කරන්නට කටයුතු කරනවාද? ළමා අපචාරවලට ස්ත්‍රී දූෂණ පැහැදිලිව දැන් මේ පනත් හදාගෙන යනවා. දඬුවම් වැඩි කිරීම ඒක අවශ්‍ය වෙනවා. මම හිතන්නේ දඬුවම් වැඩි කිරීම තුළිනුත් ඔක පාලනය වෙන එකක් නෑ. නමුත් අපි ජනතාවට මේ පිළිබඳ අවබෝධය ලබා දීමත් සිදු විය යුතුයි. ගරු කථානායකතුමනි, ඊයේ මම බන්ධනාගාරයෙන් මේ ගරු සභාවට එන්න පොඩ්ඩක් ප්‍රමාද වුණා. මට ඇහුනේ නෑ ගෞරවනීය කථානායකතුමා මේ වගේ දෙයක් කියනවා. නමුත් ජාතික පුවත්පතක් මා සභාගත කරනවා අද තියෙනවා. රංජන්ගේ කටහඬ පටවල වැඩිපුර තියෙන්නේ කුණුහරප මන්ත්‍රීට දීම ගැන සලකා බලයි ගරු කථානායකතුමා කියයි කියලා. බොහොම වගකීමෙන් මම හරියට බලලා මම කතා කරපු ගරු අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කටහඬ පට දෙකක්, එතකොට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හඬ පටයක්, SB දිසානායක මහත්මයාගේ හඬ පටයක්, කැබිනට් ඇමති මහින්දානන්ද අලුත්ගමගේ බිරිඳගේ කටහඬ පට දෙකක්, විමල් වීරවංශ මහත්මයාගේ බිරිඳගේ කටහඬ පට එකක් සහ ශ්‍රී ලංකා අධිදාස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහත්මයාගේ හඬ පටයක්. මේ එකදු හඬ පටයකවත් කුණු හරප නැහැ. මොකද්ද නිර්ණායකේ, කොහොමද මේ කුණු හබ්බ කුණු හරප කියන එක නිර්වචනය කළේ? නෑ, අපි කියන්නේ දැන් ඔබතුමා කියපු කරුණ මම ගන්නම්. මේ මට ඒක තමයි මම පුවත්පත් ආයතනය සමඟ කතා කරලා අවශ්‍ය විදියට කටයුතු කරන්න. බොහොම ස්තුතියි.
අපි විකටකාරතුමා වාර්තාවක් හැදුවා මේ බැනුම් කර මහා වංචාව ගැන 2015 2016 දැන් මේ වර්තාවත් මේකේ සාකච්ඡා වුණේ නැහැ ඒකත් අපි දන්න ඒකත් සාකච්ඡා වුණේ නැහැ ඒක ගැනත් විවාදති වුණේ නැහැ මොකද ඒවා ආණ්ඩුවට ඒ වෙලාවේ සනීපදායක වුණේ නැහැ ඒ නිසා ආණ්ඩුව ඒවා මගහැරියා පාර්ලිමේන්තුව ගැන අර්ෂ මන්ත්‍රීතුමා කියලා තියුණා පාර්ලිමේන්තුව තමන්ගේ කටයුතු බලවත්යේ අතපසු කරලා තියෙනවායි මේ බැඳුම් කර වංචාව පිළිබඳව කටයුතු කිරීමේදී පාර්ලිමේන්තුවේ වැඩිවලේ ආණ්ඩුවට තිබුණේ ආණ්ඩුව තමයි ඒ මගහැරීම් කළේ අවුරුදු ගණනාවක් තිස්සේ රාජපක්ෂ වලව්වේ වළං හොදලා යලි වතාවක් ඒ කටයුත්ත ආරම්භ කරලා තියෙන වාසුදේව නානයක්කාර ඇතුමාගේ බොලඳ කතාවෙන් පස්සේ විශේෂයෙන්ම රාජපක්ෂ යුදයේ වංචා දූෂණ වලට සුදුහුණු ගාන දැන් කරපු වලං හොදලා දැන් සුදුහුණු ගන්නත් හදනවා අවුරුදු 10ක් තිස්සේ විසි කරපු කටුත් කාලා මේ මෙතන බඳුල ගුණවර්ධන මන්ත්‍රීතුමා කිව්වා මේක කෝ කමිටුවේ නියෝගයේ පරිදි කරපු මහ බැංකුවේ වුණනාව පරිදි කරපු වාර්තාවක් කියලා නෑ ඒක බොරු පැහැදිලිව මේක දෙයක් කියන්න පුළුවන් මේ බොන් ස්කෑම් එක නිසා මේ රටට සතයක්වත් අහිමි වෙලා නෑ මම කියන්නේ මේ බොන් ස්කෑම් එක තුලින් මේ පිස්සු රැවුල්කාරයන්ට මං උත්තර දෙන්න යන්නේ මම මේ වැදගත් දේශපාලඥයන්ට මං උත්තර දෙන්නම් මේ මම බොහොම ආඩම්බරයි මට නෝන කෙනෙක් නැත්තේ බැරි කමට නෙමෙයි මගේ චොයිස් එක නිසා ඒකත් මම කියනවා ඒ හරි මගේ රසය ඔබතුමාටත් නැහැ අන්න ඒක තියාගන්න මගේ රසය ඔබතුමාටත් නැහැ මේ ගරු කතානායකතුමනේ අපේ රස ගැන කතා කරන්න නෙමෙයි මෙතෙන්ට ආවේ ශ්‍රී ලංකා යුද හමුදාපතිවරයාට එරෙහිව ඇමරිකාව පනවා ඇති තහනම පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය උපුටා ගැනීම. ඇමරිකා එක්සත් ජනපදයේ විසින් ශ්‍රී ලංකාවේ යුද හමුදාපති ලොතිනන්ට් ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා සහ ඔහුගේ පවුලේ සමාජිකයින් ඇමරිකාවට ඇතුල්වීම තහනම් කරමින් නිවේදනයක් නිකුත් කර ඇත. අප දැන් සිටින්නේ 21 වන සියවසේ වුවත් යුරෝපයේ මධ්‍යතන යුගයේ සිදු වූ සාමූහික දඬුවම් සිහිගන්වමින් කිසිදු වරදක් සම්බන්ධයෙන් චෝදනාවකටවත් ලක් වී නැති යුද හමුදාපතිවරයාගේ බිරිඳ හා දරුවන් මතත් එම තහංචිය පනවා තිබේ. මෙහි ඇති සාධාරණයේ කුමක්දැයි ජනතාව තීන්දුව කළ යුතුය. යුද හමුදාපතිවරයා මානව හිමිකම් උල්ලංඝනය කළා යැයි චෝදනා කළද ඒ චෝදනා මොනවාදැයි කිසිවෙකුත් දන්නේ නැත. නීති ප්‍රකාරව වැරදිකරුවෙකු වනතුරු අපරාධයකට චෝදනා ලැබුවෙකු වුවද නිර්දෝෂී ලෙස සැලකිය යුතු බවට සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය සඳහන් වුවත් ශ්‍රී ලංකාවේ හමුදාපතිවරයාට හෝ ඔහුගේ පවුලේ සමාජිකයින්ට එම නියමය බලපාන බවත් පෙනෙන්නට නැත. අපගේ ආණ්ඩුව මේ සම්බන්ධයෙන් දැනටමත් ඇමරිකා එක්සත් ජනපදය වෙත දැඩි විරෝධය ප්‍රකාශ කර ඇත. වෙනත් රටවලට අපගේ ආරක්ෂක හමුදා සමාජිකයින් මේ ආකාරයට මානව හිමිකම් උල්ලංඝනය කළ පුද්ගලින් හැටියට නම් කිරීමට අවකාශ ලැබුණේ එක්සත් ජාතික පක්ෂය දෙමළ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ගිය යහපාලන ආණ්ඩුව 2015 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය තුළ ලංකාවට එරෙහිව ගොනු කරනු ලැබූ අංක 30 ඇලිරක් එක යෝජනාවට සම අනුග්‍රහකත්වය දැක්වීමෙන් කළ ඓතිහාසික පාවාදීම නිසාය. මේ යෝජනාවේ පළමු ක්‍රියාකාරී වගන්තියම 2015 සැප්තැම්බර් මස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය විසින් ලංකාවේ සන්නද්ධ හමුදා මානව හිමිකම් උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් සම්පාදනය කර තිබූ වාර්තාව අගය කර තිබුණි. මෙකී වාර්තාව ඊට කලින් 2011 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා එම ආයතනයේ සාමාන්‍ය ක්‍රියාපටිපාටියට පිටින් පත්කොට තිබූ නිල නොමන ත්‍රිපුද්ගල කමිටුවක වාර්තාව මත පදනම්ව තිබිණි. ඒ ආකාරයට යුද්ධය අවසන් වූ කාලයේ සිට ආරක්ෂක හමුදාවන්ට එරෙහිව නොයෙක් පාර්ශ්ව විසින් එල්ල කළ සියලුම පදනම් විරහිත චෝදනා එක්සත් ජාතික පක්ෂ දෙමළ ජාතික සන්ධාන ජනතා විමුක්ති පෙරමුණු යහපාලන හවුල පිළිගෙන ඇත. 30 ඇල ඉරක් එක යෝජනාව ලංකාවේ සම අනුග්‍රහකත්වය තුලින් පවත්වාගෙන යාමේ ක්‍රියාවලියෙන් ඉවත් වීමට අපේ ආණ්ඩුව තීරණය කර ඇත. යුද හමුදාපතිවරයා සහ ඔහුගේ පවුලට එරෙහිව පනවා ඇති සාමූහික දඬුවම ගැන ඇති වී තිබෙන කතිකාවෙන් පෙනෙන්නේ නම් මේ රටේ දේශපාලන බෙදීම පවතින්නේ එක් පැත්තකින් රට ජාතිය ගැන හිතන දේශමාමක බලවේගයත් අනෙක් පැත්තෙන් රට පවා දීමට අවස්ථාවක් එනතුරු බලා සිටින උපන්ගේ ද්‍රෝහීනුත් අතර බෙදීමක් හැටියට බව නොවේද? අත්සන් කළේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ. උපුටා ගැනීම අවසන්. රජය විසින් මෙලෙස ජිනීවා යෝජනාවලියේ එම වගන්තියෙන් ඉවත්වීමට ගත් තීරණය පිළිබඳව හිටපු විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා දැඩි අප්‍රසාදය පළ කර සිටිනවා. ජිනීවා යෝජනාවෙන් ආණ්ඩු ඉවත්වීමට තීරණය කළා කියලා මොකක්ද ඒ සම්බන්ධයෙන් අදහස ඔබතුමාගේ? ඒක හරිම මෝඩ ක්‍රියාවලියක්. මේ රට යලි වතාවක් ආපස්සට ඇද දැමීම.
පක්ෂය තුල පැවති සියලු අර්බුද මේ වන විට සමතේකට පත්ව ඇති බවත් ජන හිතකාමී සඳහනයක් ලෙස ඉදිරි මැතිවරණය සඳහා සාර්ථකව මුහුණ දෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පවසන බව විපක්ෂ නායක කාර්යාලයේ අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා. අපි දැක්ක දැන් ඊයේ ඉඳලා මේ බොහොම ප්‍රීති ප්‍රමෝදයට පත්වෙච්ච මූණු තුන හතරක් දාලා අලුත් සන්ධානයක් හැදුවා කියලා ප්‍රීති ප්‍රමෝදයෙන් පත්වලා ඉන්න මේ අලුත් සන්ධානය. කවුද මේ අලුත් සන්ධාන? රාජපක්ෂ කඳවුර ප්‍රමුඛ සන්ධානය. දැන් මේ සන්ධානයේ නායක මහින්ද රාජපක්ෂ මහත්මයා. සන්ධානයේ මහලේකම් බැසිල් රාජපක්ෂ මහත්මයා. අයියා මල්ලි පවුලේ සන්ධානය. මේකේ මැද්දර පැනලා ඉන්නවා සන්ධානයේ සභාපතිවරයා හැටියට මෛත්‍රීපාල සිරිසේන මහත්මයා. විලියජය අපේ රටේ මෙහෙම සන්ධාන ඇති වෙනවා දැකීම පිළිබඳව ඔබතුමන්ලගේ පාර්ශව දෙක තමයි පහුගිය කාලේ මේ හැප්පීම තිබුණේ. දැන් ඔබතුමා ඒ සම්බන්ධයෙන් මුකුත්ම කතා කරේ නැහැ. අපි අපේ මතවාදය තුල එක අදහස් ගැටලා තියෙනවා මිසක් අපි මේ කුණු කන්දල් අපි කියලා මේ එකිනෙකාගේ පවුල්වල විස්තරයි පවුලේ විස්තරයි ගසා කාපේවයි හොරා කාපේවයි මේ වගේ කතා අපි කියලා නැහැ නේ. සීලාචාර මිනිස්සුන්ගේ මහත්වරුන්ගේ මේ රටේ ජනතාවගේ දුක හඳුරන මිනිස්සුන්ගේ එකතුවකින් යුක්ත පක්ෂ සන්ධානයකින් අපි මේ මැතිවරණයට තරඟ වදිනවා. ඉතින් ඒ නිසා සීලාචාර මහත්වරුන්ගේ අපේ සන්ධානයේ බලයට පත් වෙන්න අවශ්‍ය වෙන සියලුම කටයුතු දැන් සූදානම් කරලා අවසානයි. එතකොට අපිට තියෙන ප්‍රශ්නේ තමයි දැන් මේ සයින්දු මරුදු වලට හදිසියේ මෙවැනි නගර සභාවක් ලබා දෙන්න රජයට තිබෙන හදිසිය මොකද්ද? ඒ සම්බන්ධයෙන් පෙන්නපු මේ උනන්දුව කුමක්ද කියන්නේ? එමනම් මේක යම් කිසි ආකාරයකට අපිට පේනවා දේශපාලනික වශයෙන් ලබා දීපු පැහැදිලි කප්පමක් බව. එහෙනම් අපි අහන්න කැමති මොකද්ද මේ සයින්දු මරුදු වලට නගර සභාවක් ලබා දීම සඳහා ඇති කරගත්ත එකඟතාවය මොකද්ද? ගිවිසුම මොකද්ද? එදා අපිට චෝදනා කරා අපි උතුරේ දෙමළ දේශපාලන පක්ෂයක ඒ වගේම දෙමළ ජාතික සන්ධානයත් එක්ක යම් යම් ගිවිසුම් ඇති කරගෙන තියෙනවා, හොර ගිවිසුම් ගහගෙන තියෙනවා, රට බෙදන්න යනවා, රට පෙඩරල් කරන්න යනවා, රට ස්වයංපාලන වෙනම ස්වයංපාලන ප්‍රදේශ දෙන්න යනවා කියලා එදා චෝදනා කරා. ගහලා තියෙන්නේ කවුද කියලා? ශ්‍රී ලංකා මහබැංකුවේ මුදල් තුලින් වෝහාරික විගණනය සිදු කළේ එය සංගවා පෙර ආණ්ඩු සඳහා චෝදනා කිරීමට බව රාජ්‍ය මාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසනවා. එක්කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. තාම සංවිධානාත්මකව ගොඩනැගූ ඒ දැවැන්ත ශ්‍රී ලංකා මහබැංකුව හොරකමේ අවසාන ජවනිකාව තමයි වෝහාරික විගණනය. මේ විගණනය පිළිබඳ යෝජනාව ගේනකොට මේකේ වැරදිකරුවන් හැටියට අල්ලගන්න ඕනකම තිබ්බ. මැති ඇමතිවරුත් මේකට රැවටුණා. ඒ වගේම මේකේ සැබෑ හොරු අල්ලගන්න ඕනකම තිබ්බ අපේ පාර්ලිමේන්තු කෝප් කමිටුවත් රැවටුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා කරේ ඒ වෝහාරික විගණනය විගණන දෙපාර්තමේන්තුවෙන් අයින් කරලා හොරාට බාර දුන්නා. එනිසා ශ්‍රී ලංකා මහබැංකුවේ මේ සිද්ධියට සම්බන්ධ අයගේ අධීක්ෂණය යටතේ මේ හොරකමට සම්බන්ධ ක්‍රියාකාරී වූ අයගේ අරමුණු හා උපදෙස් මත ශ්‍රී ලංකා මහබැංකුවේ සල්ලි වලින් ඕහරික විගණනය කරේ ඒ හොරකම යටගස්සලා මේ කාරණේ පෙර ආණ්ඩුවලට පැටවීම සඳහා තමයි. ජනතාව අපහසුතාවයට පත්කළ වත්මන් ආණ්ඩුව පරාජයට පත්කර එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි මහමැතිවරණයෙන් ජයග්‍රහණය ලබන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එච්.ඒ. හලීම් මහතා පවසනවා. ඒ මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් බොහෝ දුරට අපි පොදු සලකුණක් හැටියට අපි ඉදපත් වෙන්න වෙන්නේ පසුගිය කාලේ වගේම බොහෝ දුරට මම හිතන්නේ හංසයා සලකුණ තමයි පිළිග මේවර ඡන්දේ ඉදපත් වෙන්න වෙන්නේ. අපේ අගමැති අපේක්ෂක සජිත් ප්‍රියනාථ මහත්මයා අපි ඕනෙම වෙලාවට මැතිතුම මුණ දෙන්න සූදානම්. හැබැයි මම දන්නා පරිදි අපේ රටේ තියෙන ව්‍යවස්ථා අනුකූල බලන විට මාර්තු පළවෙනිදා පස්සේ මේ රටේ ජනාධිපතිතුමාට බලයක් තියෙනවා ඕනෙම වෙලාවක පාර්ලිමේන්තු විසවාරින්න. ඒ බලය ලැබෙන්නේ මාර්තු පළවෙනිදා පස්සේ. ඒ නිසා ඕන වෙලාවක නැත්නම් මේ මාර්තු පළවෙනිදා පස්සේ ඕන වෙලාවක පාර්ලිමේන්තු විසවාරින්න පුළුවන්. ඒ නමුත් එක්සත් ජාතික පක්ෂයේ හැම විටම සූදානම් මේ මැතිවරණයට මුණ දෙන්න. මේ වෙනකොටත් මේ ආණ්ඩුව ජනාධිපතිතුමා පත් වෙලා මාස 3ක් ගතවලා හමාරයි. කියපු කිසිම දේවල් මෙලකට සිදු වෙලා නැහැ. පසුගිය කාලේ ඉතාමත්ම උජාරවින් සම්නම් ප්‍රකාශවල් අහන්න අපිට සිදුණා. කිසිම දෙයක් කරන්නේ නැහැ. දැන් අද බලන ජීවන විද්‍යාව පවා අද මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි තත්ත්වයට අද ජනතාව අසල තත්ත්වයට පත් වෙලා. ඒ නිසා හොඳ වාතාවරණයක් තියෙන එක්සත් ජාතික පක්ෂයට නැවත බලයට එන්නට. මහා ජනතාව අද රටතොල තියෙන තත්ත්වය ගැන සලකා බලලා ඒ වගේම මේ රජයට මේ රට ගෙනියන්න පුළුවන්ද කියන එක හොඳට හිතලා බලලා තමන්ගේ ඡන්දය එක්සත් ජාතික පක්ෂය දිනවන්නට එක්සත් ජාතික පක්ෂයේ නැවත බලයට පත්කරන ඡන්දය පාවිච්චි කරගෙන මම විශ්වාස කරනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එක්ව ගොඩනැගූ සංධානයට සියලු ප්‍රගතිශීලී බලවේග එක්කර ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැවැන්ත මැදිහත්වීමක් ලබා දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීර කුමාර දිසානායක මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා. මේ සංධානයේ ගොඩනැගීමේදී අපි හිතනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉතිහාසගත වෙන වැඩ දෙකක් එතුමාගේ මේ කාලේ සිද්ධ කරා. එකක් තමයි එතුමා රට බාරගත්ත වගකීමද ඉටු කරමින් යන රට හදන වැඩේ. ඊළඟ එක තමයි මේ බෙදිලා වෙන් වෙලා පහුගිය අවුරුදු පහ ගෙවපු වමේ ව්‍යාපාරි වාමාංශික බලවේග ප්‍රගතිශීලී බලවේග විවිධ මතවලට ගොනු වෙලා හිටපු අය විවිධ අදහස් වලට ගොනු වෙලා හිටපු අය අද එක පෙරමුණකට එක තැනකට ගේන්න එතුමට පුළුවන් වෙලා තියෙනවා එතුමගේ කාලය තුල. ඒකෙන් ඒක ගත්තොත් ඓතිහාසික දේශපාලන මැදිහත් වීමක්. ඒ වගේම අපි කියන්න ඕනකම තියෙනවා එක්සත් ජාතික පක්ෂය. අද මේ වෙනකොට තමන්ගේ දේශපාලන ගමනේ අන්ත පරාජිත ඉරණම ලියමින් ඉන්නේ. එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසය හැමදාම හැබැයි විපක්ෂ නායක ජනාධිපති අගමැති තමයි පක්ෂ නායක වෙලා හිටියේ. ඒ ඉතිහාසය කනපිට හරවපු කෙනා ලෙස ඉතිහාසගත වෙනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඒ රනිල් වික්‍රමසිංහ මහත්තයාට තේ විපක්ෂ නායක කම කරන සජිත් ප්‍රේමදාස මහත්තයාත් ඒ එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසයේ කනපිට හරවපු කෙනා වෙනවා. පක්ෂ නායකත්වය තමන් වෙත ලබා ගන්න බැරුව විපක්ෂ නායක කම කරමින් ඉන්න එක ගැන. ඒ දෙකෙන්ම පේනවා අපිට වම් අතයි දකුණු අතයි දෙක නැති කණ්ඩායමක් තමයි එන්නේ. වම් මත රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ දකුණු අත සජිත් ප්‍රේමදාස මහත්තයාගේ අප්පුඩියක් ගහන්න බෑ හයියෙන් ජනතාවට හේත්. එකක් ඉස්සෙනකොට අනිත් එක වැටෙනවා. අනිත් එක ඉස්සෙන අනිත් එක වැටෙනවා. ඉතින් එහෙම ගමනක් තමයි යන්න වෙන්නේ. මෙන්න දැන් ලැබුණු පුවතක්. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසු සලකුණ පිළිබඳව නෛතිකමය තත්ත්වය පිළිබඳ තීරණයක් ගැනීම සඳහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනෙකු මැතිවරණ කොමිසම වෙත පැමිණියා. ඒ අනුව අද පස්වරුවේ මැතිවරණ කොමිසම හමුවීමෙන් පසු හංසයා ලකුණින් තරඟ කිරීමට බාධාවක් නොමැති බවට ප්‍රකාශ කළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා ප්‍රකාශ කළේ. දැන් කොමසාරිස්තුමාගේ මතය මොන වගේ උද උනේ සාමාන්‍යයෙන්? අපි ඒක කතා කරමු. ඒක නිතුම මාධ්‍යර කියන්නේ පාකුවද? එහෙම එපාස් කිව්වේ නෑ. නමුත් අපි වැඩක් කරනකන් අපි සම්බන්ධව කතා කරන්න හොඳ නෑ. දැන් ඔබතුමාලා මහමැතිරදී හංස ලකුණින් ඉදිරිපත් වෙන එක ස්ථිරයිද? උගත් දුරට එහෙම කිරි. නමුත් නීතිමය බාධාවක් තියෙනවා කියලා මේකේ පේන්නේ ඔබතුමාගේ කතාවේ. නෑ නෑ එහෙම කිසිම නීතිමය බාධාවක් නෑ. ඒ ඔබතුමා කියලා දෙනවා අදත් සාර්ථක නෑ වගේ. බොහොම සාර්ථක අපි සාර්ථක. ඒ ඉතින් කියන්න බැරි කවදද කියන්නේ ඔබ? මම උරණි කිව්වෙන් පස්සෙ උතුල ආරම්භ කරනවා නේ. හැබැයි කියලා මතක ගන්න. අපි කියලා මතක සදාන් කරවත්. කොමිසමෙන් දැනගන්න අපි මේ මැතිවරණ ලකුණ යොදා ගැනීමේදී එහි තියෙන නෛතික තත්ත්වය සහ අපිට මේ වෙනස් කිරීම කිරීමේදී අනුගමනය කර යුතු ක්‍රියාමාර්ග. ප්‍රශ්නයක් තිබුණා හංසයා ලකුණ තවත් පක්ෂයකින් මාරු කිරීමේදී නැවත ඒ හංසයා ලකුණ එම පක්ෂයට ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයක් එනකන් ලබා ගත නොහැකි කියන ප්‍රශ්නේ අද පැනනගුණේ. අද එක්සත් ජාතික පක්ෂයේ ප්‍රත්‍යාධිකාරී මණ්ඩලයේ ගත්ත තීන්දුව වන්නේ අපි අලියාගෙන් හෝ හංසාගෙන් තරඟ කරන්න ඕනේ කියන එක 99% අවශ්‍යුනේ අලියාගෙන් නැතහොත් හංසාගෙන් තුට. ඉතින් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පැනනගුණා නීතිමය ප්‍රශ්නයක් තිබෙනවාද කියන එක. ඒ නීතිමය ප්‍රශ්නය විමසන්න තමයි අපි ඉලෙක්ෂන් කොමිෂන් එකට ආවේ. ඒ තුන් දෙනාම හම්බෙලා ඒ සම්බන්ධයෙන් අපි අහපු දේ තමයි යමක් කරන්න පුළුවන්ද කියන එක. ඒකට ඔව් හංසයා තුලින් තරඟ කරන්න පුළුවන් කියන එක අපට දැනුවත් කරනවා. අපේ හංසයා පරාජිත ලකුණක් නේද මන්දිරේ? ඉතින් එහෙනම් ඉල්ලන්නේ ගොලින් අහන්නකෝ. අපිට ඕනේ අලියා. අලියා නේ? අපිට ඕනේ අලියා. අපවත් වී බදාළ අතිපූජ්‍ය අම්පිටියේ ශ්‍රී රාහුල හිමිපාණන්ගේ ශ්‍රී දේහය මහරගම ධර්මායතනයේ සිට බම්බලපිටිය වජිරාරාමයට වැඩම කරවීම අද සිදු කෙරුණා. අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහානිකායේ උත්තරීතර මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ සමාජික මහරගම සිරි වජ්‍රාචාර්ය ධර්මායතනාධිපති අපවත් වී වදාළ අම්පිටියේ ශ්‍රී රාහුල මහානාහිමිපාණන් වහන්සේගේ ආදාන පූජෝත්සවය හෙට දින පසුරු 3ට තිමිරිකාසෑය හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා. උන්වහන්සේගේ දේහයට අද දහවල් මහරගම සිරි වජ්‍රාචාන ධර්මායතනයේදී පංචකූල ලබා දී ආගමික වතාවත් සිදු කළ අතර ශ්‍රී දේහය මහරගම ධර්මායතනයේ සිට හයිලෙවල් මාර්ගය ඔස්සේ බම්බලපිටිය වජිරාරාම විහාරස්ථානයේ වෙත රත පෙරහරකින් වැඩම කරවීම අද පස්වරුවේ සිදු කෙරුණා.
ඒ අනුවාද පස්වරුවේ සිට උන්වහන්සේගේ දේහය මහජන ගෞරවය සඳහා බම්බලපිටිය වජිරාරාම විහාරස්ථානයේ තැන්පත් කර තිබෙන අතර හෙට දින පස්වරු 1 දක්වා ජනතාවට එම අවස්ථාව හිමිවනවා. අද දිනේත් මහා සංඝරත්නය, දේශපාලචයින්, ප්‍රභුන් සහ කලාකරුවන් ඇතුළු විවිධ ශ්‍රේෂ්ඨ නියෝජනය කරන අතිවිශාල පිරිසක් සහ මහජනතාව දහස් ගණනින් අම්පිටියේ ශ්‍රී රාහුල මහනාහිමිපාණන් වහන්සේට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණ සිටියා. ප්‍රවීණ ලේඛක චන්ද්‍රසිරි දොඩංගොඩ අනුස්මරණ ප්‍රණාම උළෙලක් පසුගියදා කොළඹදී පැවැත්වුණා. ප්‍රවීණ ලේඛක චන්ද්‍රසිරි දොඩංගොඩ මහතා අනුස්මරණ ප්‍රණාමෝලිලක් සහ සාහිත්‍ය සම්මාන පිරිනැමීමක් කොළඹ මහවැලි කේන්ද්‍ර රිෂවනාකාරයේදී පැවැත්වුණා. නවකතා, කෙටිකතා, ගීත රචනා ඇතුළු නිර්මාණ වෙනුවෙන් සමස්ත ලංකා තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා සම්මාන දෙරණ සහ සහතිකපත් පිරිනැමීමද මෙහිදී සිදු කරනවා. මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ඇතුළු විද්වතුන්, කලාකරුවන් මෙන්ම මාධ්‍ය ආයතන ප්‍රධානින්ද මෙම අවස්ථාවට වී සිටියා. ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.